හදරනීිය දුවේපුත්තේ දෙදහස් සිසිි දෙක දෙදස් විසිතුන උසස් පෙල විභාගේර තවතියෙන්න හරිම සීමිත දිනගණනක් ඔයා හිතනවට වඩා අනාගතය හරිම කළමලයි ඒ වගේම හරිමාසීරුයි ඉතිං ඔයාට පුළුවන් උපරෙමයෙන් මහන්සි වෙලා මේ ගමන ඔයාලට යන්න සිද්ධ වෙනවා. මේ තිදිවෙලා තියෙන දින කිහිපේ තුළ තමන්ගි උපරමියෙන් වැඩ කටයුතු කරන්න. මේ කාලේ තුළ පස්පේපස් වලතින ප්‍රශ්නවලට සහ අනුමාන ප්‍රශ්න කරන්න මුල්තැනක් දෙන්න පාස්පේපස් කරනා වගේම මේවර විභාගේටාදාලව අනුමාන ප්‍රශ්න කරන එකත් ඔයාලගේ ලකුණ වැඩිකරගන ලොකු හේතුවක් වෙනවා ඉතින් අං අද ජනවාරි මාසේ පැවැත්වෙන මෙවර උසස්පෙල මීඩයා විෂේටාදාලව අනුමාන බහුවරන්න ප්‍රශ්න කිහිපයක් කොයාලට අරංආාව ඉතින් මේ වගේ මෙවර මීඩියා විභාගේ මුල්කරගෙන සෑම බාඩමකටම අදාලව අනුමාන බෞවන්න ප්‍රශ්නපත්‍ර පොත් දෙකක් මං ඔයාල වෙනුවෙන් සකසල තියෙනවා. දොළහ වසරට සහ ධාතුන වසරට වෙන්වෙන් වශයෙන් සැකසුනු පොත් දෙකක් තියෙනවා. මේ ප්‍රශ්නත් එක්කම පිරිිතුරුත් ඔයරන්න ලබාදීල තියෙන්න මේ පොත්් දෙකේම. මේ එක පොත්තකමීල රුපියල් එෙක්දාස් පන්සීයක් වෙනවා. පොත්් දෙකම සඳහා ඔයාලට වැෑවෙන්නෙ රුපියල්ත්තුන්දහක මුදලක් පමණයි. ඔයා මේ පොත්් දෙක පිලිදීගතයුත්තේ ඇයි. දෙදස් විසි දෙක දෙදස් විසිතුන උසස් පෙල විභාගයම ලක්ක කර ගනිමින් ප්‍රශ්න සකස් කර ඇති නිසා. ඒ වගේම පාඩමින් පාඩමට පැහැදිරවර් ප්‍රශ්න සහ පිරිතුරු ලබාදී ඇති නිසා. ඒ වගේමPDFFIාකාරයිෙන් විනාඩි තිහක්ක ඇතුළත දෙකම ඔබ වෙත ලබා ගැනීමට හැකිවන නිසා ඒ වගේම පොතේ අන්තර්ගත ප්‍රශ්නයක්කෝ පිළිතුරක් සම්බන්ධයෙන් හෝ ඒම නැත්තං මීඩියා පිළිබඳයම් ගැටලුවක් ඇත්නම් එසැනින් දුරකතනෙන් ඒ පිළිබඳව ඔබට පැහැදිලි කරගත හැකි නිසා ඒ මකම මෙම ප්‍රශ්නාවලි සැකසුම ඒ සාමාර්ථයකට පමණක් නොව ඊට එහාගේ ජයයක් සඳහා සකසා ඇති නිසා මන්දැන් ඔයල්ට කියන්නම් මේ පොද් දෙක මිලිඳීගන්න කොහොමද කියලා. ඒ සඳහා ඔල්ට කරන්න තියෙන්නේ තිරේ දිස්වෙන බෑන්කකවට් නම්බයකට නිවැරදිව මුදල් තැම්පත් කරලා තිරයේ දිස්වෙන වැටස් නම්බයකට මුදල් තැන්පත් කරපු රිසිප්පත්්‍රයේ පැහදිලි චායාරූපයයක් එෙවන එක. ඔයාල ඒ චායාරූපය වට පස්සේ සියලු කරුණු පරීක්ෂාවකින් පසුව පැභාගේකට පෙර පොත් දෙකේමPDඩ ෆොයාලා වෙත එවනවා. මේ පොත්ම දී ගැනීම සඳහා වැඩිතුරු තොරතුොරු ඔයාලට මේ පහලතියන නම්බර්කෙන් කතා කල්ලා අහන්න පුළුවන්. ඒම නැත්තං වට්සප් එකර මැසේද්ජ කත්දා ලත්න් ඔයාලට මේ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුව. ඉතින්පුතේ මේ කාලය ඔයාට මට අපි හැමෝට මමාරු කාලයක්. නමුත් අද ඔයා අධ්‍යාපනය වෙනුවෙන් වැකරන එකරුපියලක් ආයෝජනයක් හා සමානයි. ඉතින් පුතේ ඔයාල ෑමෝටම සුභා නාගතයව